කියලාවල තියෙන සත්ත්ව මියුසියම් එකක්. මේ ගොඩක් ආකෘති තමයි හදලා තියෙන්නේ. අපි අසට යමු. ඉතින් මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔයගලන්ට එන්න පුළුවන්. මේක තියෙන ඇත්තටම මේගොල්ලන්ගේ වීඩියෝ එකක් පෙන්වන එකක්. ඉතින් අද අපි ඒක රික්වෙස්ට් කරේ නැහැ ඇත්තටම. ෂෝට් ටුවර් එකක් ආපු හින්දා. ළඟට ආවම සවුන්ඩ් එකක් ප්ලේ වෙනවා. පාෂාණ පිළිබඳ විස්තර තමයි ඇත්තටම ඕනම තැනක අපිට හිස්ටරි එක ගැන කතා කරන නම් මෙන්න මේ වගේ පාෂාණ ලේයර්ස් ගැන තමයි අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒව ගැන විස්තර තියෙනවා. ඉතින් කවුරු හරි රිසර්ච් කරන එක්කෙනෙක්ට මේ ඒරියා එක සම්බන්ධයෙන් හරි හොඳ තැනක ඒ වගේම බබලට උනත් හරි හොඳයි. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔස්කිලා වල එක එක පාෂාණ වර්ග මේ තියෙන්නේ. මෙහි දක්න ලැබෙන එක එක පාෂාණ වර්ග. ඉතින් ජියෝලොජි ජියෝග්‍රාෆි ජියෝලොජි අතර මේ ඉගෙන ගන්න ඇයට හරි හොඳ තැනක්. විවිධ වර්ගල් පාෂාණ එස්එම් යුඑස් කියලා වල ප්‍රධාන ලේඛක එක මැප් එකක් තියෙනවා ලොකු ලේඛකේ. මේ තියෙන්නේ සිටි මැප් එක වෙනම ගන්න එක ලස්සනට මේගොල්ලෝ 3D ආකෘතියක් වෙන්න හදලා තියෙනවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනම වෙලාවක විත්‍රායි ෆ්‍රී ඔෆ් චාර්ජ් එන්න පුළුවන්. නිදාස ඉන්න වෙලාවක එන්න. මේ තියෙන අර ඔබට දන්නවා ඇති ජල චක්‍රය සහ මේ ඇතුලේ අපි ජල චක්‍රය දන්න වුණාට අපි මේ ඇතුලේ සිද්ධිය දන්නේ නැහනේ ලාභ. ඒකට ඒව ගැන තියෙනවා. ඉතින් මේ ඇත්තන ෆිනිෂ් භාෂාවෙන් තමයි තියෙන්නේ. නමුත් ඉතින් Google Translate වලින් ඔබ ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේක වෙන ඇති අර බූත් ඇටි තියෙන හැටි තමයි මේකේ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් පේන ඇති අපේ රට ලංකාව. ෆිල්ලන් ඇතර මේ උඩනේ තියෙන්නේනේ මෙම. එතකොට ෆිල්ලන් වල ඇත්තම ගත්තොත් අර මේ භූතටි මායිමක නෙවෙයි තියෙන්නේ ෆිල්ලන්. ඒකයි අර බුක් මේ භූමිකම්පා අඩුයිනේ ඇත්තර මේ භූමිකම්පා නෑනේ. හරි ලංකාව වගේම ලංකාවත් අර බු මෙම තැටි මෙම අයිනක නෙවෙයිනේ තියෙන්නේ ලංකාව. හරි තැටි මැදනේ තියෙන තේ වගේ තමයි ෆිල්ලන් වලත් භූමිකම්පා කියන එක ඇත්තෙම නෑ. හරි දැන් ඒකට පේන ඇති මේ
ජපානයෝගේ රටවල්ලොල භූමිකම්පා ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් ස්කොලන කට්ටිටල් ෂෝ. අපි තටයක් ඇතුටම් මේ තාම මුල ඉන්න ඇත්තලම මේක පොඩක් අඳුරුයි. මේ අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ අර එහෙම තමයි මේ ගොල්ලෝ මේක තීම් එක හදලා තියෙන්නේ. සද්දවා ලිමිටෙඩ් වෙනවා. සත්තු ඉන්නවා එක මේ දක්න ලැබෙන සත්තුන්ගේ මේ සැබෑ අර ඇරන් ඇතුළට පුරවල අපි දන්න ලංකාවේ මේ වගේ දේවල් තියෙනවනේ. කලින් සමුසට අහන දාලා යන්න පුළුවන් අවශ්‍ය නැහැ. මෙන්න ෆින්ලන්ඩ් වල ලොකුම ලොක්කා රේන්ඩිය. ආ මේ තින්නේ හරි වෙනම. මේක මම හිතනවා ඇත්ත ප්‍රමාණි නෙවෙයි වෙන්නේ. තමාට ඇත්ත ප්‍රමාණි වෙන්නේ නැති මේ යට තියෙන්නේ. මේ තියෙන කිරිය ලකු කළා. මේ නම් මම හිතන්නේ ඇත්ත සයිස් එකම තමයිනේ. ඇත්ත සයිස් එකම තමයි. ගොඩක් බස් උනන් ඉන්නවා සෑහෙන්න. කුරුළු වර්ග සෑහෙන්න තියෙන ඇත්තරම මේකේ. මන්නම් දැන් අතරමං වෙලා ඉන්නේ. කොහෙන්ද ආවේ කොහෙන්ද පිටත් වෙන්නේ කියලා. අපි මාළු ඉන්න සෙක්ෂන් එකක් තියෙනවා. ෂා බලන්න කොම මාළු සහ මම හිතන්නේ ජල කියන්නේ දැන් මේ තියෙන්නේ ජලය. දැන් මේ ජලය මතු පිට සහ ඊට පස්සේ ඇතුළ ඇස්නේ. ඉතින් අයිස් තට්ටුවෙන් ඇතුළ එන හැමතැනම අර සද්දේ ඉමිටේට් කරලා තියෙන ලස්සන්ට වල. ඇත්තට මේ කිමි දෙනකොටම තියෙන අත්දැකීම තමයි ඉන්නේ නේ. මේ හිම තියෙන වෙලාවල මේ බලන්න මේක අර දැන් ඇතුළ තියෙන්නේ කොහොමද කියන එක මේ නම් කරලා තියෙනවා. ඒකට ඔයාට මෙතන ඉඳන් බැලුවාම ඇතුළ පේන විදිය. දැන් මේ කුරුල්ලා මොකද්ද කියලා දැනගන්න ඕන. මේ කුරුල්ලා ගැන දැනගන්න ඕන නම් ඔයා මෙතනින් මේකේ අංක 1 කියන එක බලනවා. හරි ඒ විදිහ තමයි තියෙන්නේ. දැන් මෙතන ඉන්නකොට ඔයාට පේන විදිය මෙහෙම තියෙනවා. හරි උඩට ඉස්සරහටයන් පේන්නේ. මම පේනවා දන්නේ නැහැ අතට අඳුරු හින්ද. කුරුමිනි වර්ග තියෙනවා. හරි එහෙනම් මේ පොඩි ටුවර් එක ඇත්තටම මීට වඩා දෙයක් තියෙනවා පෙන්වන්න. ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න. යුවස් කියලා ඉන්නවා නම් සහ යුවස් කියලා ඔයගොල්ලෝ විසිට් කරන්න කැමති නම් ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න. හරි ඉතින් අපි මේ රේන්ඩියර් එකෙන් වැඩේ නවත්තුමු. Subscribe කරලා තියාගෙන channel එක. Bu müsaade hem orada mı?